Awase posun pun poda mindu samindu eddi dunu hi amora mua passe elonni navatin ko den tis tis ki de navatin ko den තිස්ස තිස්ස කීවේ ඉස්සරපා රණී තමයි කියන්නේ නවතින කියලා තිස්සට තිස් නැවතුන්නේ මේ මොකද කතා කරනවා මේක කියන්නේ නවතින නවතින තිස්ස කිව්වා තිස්ස නැවතුන්නේ තිස්ස ගියා ඒක ඒක වෙනසක් නෙවෙයි ඔය දැන් එතකොට දැන් දෙවෙනිව දැන් කවුද මිනිස්සු මල්ලී හිටියේ ජවනි ගොඩක් කට්ටිය හිටියා ගුණතිලක මහත්තයා ගුණතිල මහත්තයා අහිනා ලකුවා ඕකේ අහිනා මවුගුණ ගීතේ කියන එක මිනිස්සු අම්මපමගේ හදපතුලි ගලනව ආලේ හරියට කැළණි ගඟේ මාමුදට ගලනව වාගේ සිනල් ඇයි අම්මවකට කොනවා ඒක ඒක එහෙම අම්මපමගේ කිව්වම යකෝ එක මවුගුණ ගීතයක්ද අම්මපගේ තාත්තට කියනවා බාප්පට කියනවා අම්මපගේ කියන්නේ අම්මට අපි අපි ඒ කාලේ හරි මේ කිව්වේ යකඩ කඩුව අතට අරන් එන විට රුදු ගහලය මරණට බය වී අයියා අම්මා ළඟට පැන ගියා ඒ රජාගේ ක්‍රූර ගතිය වීරලෙයින් පෙන්නලා මතුම වණ්ඩෝරගේ හිස කඩු පහරින් වෙන් කළා මන්මෝ දැන් මතු බණ්ඩාරගේ හිස තවසරයක් කපන්න දාද එක සැරයක් කැපුවානේ දැන් ආයෙම අපිට දැන් සංගීත සම්දර්ශන වලට ඒ සින්දුව කියද්දී නටන්න එපා ඒක නටන සින්දුවක් නෙවෙයි අපි ඕවට ද නැටුවේ අපි නැටුවා මේ මම නම් පෙරී තරුණිය අපි නැටුවේ කාටිවත කෙනෙක් කලා ඇගේ නඩුවා ඉනිබෙදෙක් වගේ අපිට වැඩක් නැහැ එම්ම දුරා ආයි ඒ ගීතේ වන්දේ අපළු ආ වරන්තේ සීටියට අහකන්තර අපි යනවා ගොන්ඥානේ වැඩිලා මරුණා ඒක අපිට වැඩක් නැහැ පොල් ටික නතරනවා අපිට මොනාරි නටන්න දුවනවා ඒ කියන්නේ මොනෝ ಜಾති කීයට හරි නටන්න ජාතක මේ රටේ දැන් මිනිස්සුන්ට සින්දු වැඩක් නැහැ කපුල් දෙක තමයි සින්දු හදන්නේ මේක තමයි තියෙන පරහස සතුටුයි මේ කොල්ලෝ මම ගම්පලට ගිහින් කොල්ලෝ මම පානුරේ 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 අම්මගේ පානුරේ මේ සුනාමි එනකොට කොල්ලන්ගේ දියුනු සුනාමි එනකොට මම නාන මොඩේ මොඩේ මොඩි 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 તો එහෙම ගෞරව දාලා කතා කරනවට කැමති. ඒ මොඩ ඈ ඒ මොකක්? නෑ ඉන්දියාවේ අගමැතිටත් ඔහොමනේ කතා කරන්නේ. එහෙම එක මටත් ඒව කියනවා මට නිකන් නිකන් මම මෙහෙම හැත්ති වගේ කව තදින් හිතේ. මොඩ 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 දැන් පළවෙනි රැල්ලේ නකොට එහෙම නනා ඉන්නවද බම් මිනිහේ? ඔය සුනාමි එනකන් නනා ඉන්නද කියන්නේ අපි නනා කවද දෙන්නේ කියලා. හරි දැන් ඒක හරි පළවෙනි රැල්ල දැන් පොඩ්ඩක් එහාට ගියානේ ඔබ සුනාමියේදී දැන් දෙවෙනි රැල්ල එනකොට මොකද එතකොට සබංගා යකෝ මාකට නෑව දෙමිරිත් ආවේද යකෝ මූදේ ගහනකොට සබංගා වලේ කොයි මොලේද බා මූදේ නෑ නෑව කියලා කිව්වේ නෑව නෝරේලි ඩ්‍රිප් එකක් ගිහලේ සුනාමියාවේ මේ එතකොට මූදේ ඒක මොලේ ට්‍රිප් එකක් ගියා එතකොට අම්මා දුව ටීවී එකේ පෙන්නනවා සුනාමි කියලා එක වරෙන් බලන්න ගියා අපි ඇවිල්ලා බලනකොට අපේ මහගේ මේව ගාගෙන ගියා මහගේ මුදලිය මේම ගිය පට්ට පාඩුවේ වැඩ එන පාඩුවක් නේ ඇයි මොකද මහගේ කඩන්නේ හිටියේ ඒක කඩන කොන්ත්‍රාත් එකට පට්ට ගානක් කිව්වා ඒක නිකම් කඩේ ලාවයි ලාවවනේ ඇයි ලාවනේ මොකද පුළු අහු ජනෙන්ට එක හොටෙල් එකකට විකුණන්නේ කිය ඒකත් එක්ක නේ එළම වැඩේ වැඩේ ඔය කියන විදිහට පාඩු පාඩු ඇයි පාඩුනේ මොන මොරටුවේ නීලෝඩ් එකක් ඇවිල්ලා අපේ වත් දෙන අතරට එහෙනම් ඔය කියන විදිහට පුතා වැඩේ ටිකක් ලාභයි ලාභනේ ඇයි මොකද අක්කව වන්දනල දෙන වෙලාවේ දෑවැද්දට කොටලෝඩ් එක දෙන්න උනානේ අපේ අක්කා හොද්ද බැලුවම බතපේ එක කකුලක් මාතර අනිත් එක මාතරේ ආපු එක කොටලෝඩ් එක දිහා බලන් අක්කව ඕකේ කරා දීලා දැම්මා
මැරේ ගියා. නෑ මම පාඩුවේ තුන. පාඩුවේ කියන්නේ මට මොකුත් නැතු වුණානේ ඉතින් මට. හලෝ. ඔව්. නෑ නෑ. ඒ අවුලෝ. හරි හරි නෑ නෑ එනවා එනවා පොඩි වෙ හරි හරි මං හරි 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 තම වෙනවා හරි නෝන අනේ කතා කරේ හරි නෝන අනේ කතා කරේ නෑ නෑ මගේ යාළුවෙක් කතා කරේ ආහේ යන්නේ හරි නෑ නෑ බකවද නෝන කිය කොයි ලොක්කත් දෙකට නැමෙනව නම් නෝන තමයි අදාළේ ඔය ගොඩාල් ලොක්කෝ දෙකට නැවෙන්න බැරි නිසා නිකන් සමාජයේදී ඔළුව නවන ඔය සුදායෝයි අපේ ගෑනේ අපේ ගෑනේ බඩ ගාගෙන එන්නේ බඩ ගාගෙන මං ළඟට එන්නේ මං ගෙදර ගියා ඒ ඇත්තමයි මං ගෑනිට බය නැති පිරිමියෙක් දැකලා නැහැ ඔය ෆස්ට් ටයිම් දැක්කේ ගෑනි බඩ ගාගෙන ඇවිල්ලා රත්තරනේ බත් කන්න එන්නේ කියනවා නෑ නෑ බත් කන්න එලියක් එහෙම කියන්නේ නංගනේ ඔය එකේ කඩියත් එක පොඩක් ටක් වැඩි වුණා මම මං ඉන්නේ ඇඳයට ගෑනි බඩ ගාගෙන කො එළියට ගහන තොට පොල්ලේ ගහන තොය නංගනේ බඩ ගාගෙන එයා එන්න වෙනවද කසාද බලින්න කලි කසාද බලද්දි පස්සේ බුල්ඩෝසර් ඒ වගේ ඔබ බලන්න ඒ පිරිමිත් එමයි. පන්දින් එනකොට එනවා 6 පැක් දාගෙන. වැඩලා මාස 6 යනකොට 6 පැක් එක එක පැක් එකට එනවා. ඒක ෆැමිලි පැක්. මාපට අංගිල දකින්නෙත් නැහැ ඉඳලා හිටලා. අනිත් ඒවා ඉතින්. ගෙදර ලොකු කණ්ණාඩියක් තිබ්බොත් තමයි. මම මේ කිව්වේ ගෑනු සහ මේ කෝච්චි අතර මහ සම්බන්ධයක් තියෙනවා. පිස්සුද යකඩ ගොඩපුයි මෙච්චර සුන්දර ලාලිත්‍ය පිළි කාන්තාව කොහමද නිකලපේ ඒක හේතුව කවදාවත් දැන් ඔයා හිතන්න කෝච්චි වලට දාලා තියෙනවනේ පිරිමිනම් කෝච්චි වලට දාලා තියෙන්නේ ඔක්කොම සමුර්ථ දේවි යාලේ උඩරට මැනිගේ හොඳට වීඩියෝ කරලා දාන්න හැටි YouTube එකේ ෂෝ අපිට ඊට පස්සේ වැඩේ නැති වෙනවා ඒක ඒක මොළේ එක තමයි කරන්නේ යාලේ ඔබ කරගන්න සම්මුද දෙවි උඩරට මැනි මැද ටිකක් වැඩි ටිකක් තව ටිකක් කරගන්න ඕනේ යාලේ සම්මුද දෙවි උඩරට මැනි නා රුහුණු කුමාර නායන කුමාර ඉන්ද්‍රසිරි අරගොල්ලෝ කියනකොට තේරෙන්නේ නැහැ නේ ඉන්ද්‍රසේ කියන කවස් එහෙමද කියන්නේ බාලදෙල්ල කියන්නේ මම දැකපු අන්තිම සෞතු දැන මොරුමනේ කියන්නේ ඒගොල්ලෝ කියනවා පළවෙනි වේදිකාවට දැන් පැමිණේ කෝච්චිය නම් මිනිස්සු ඉන්නවන රේල් පාරේ වේදිකාවට කෝච්චිය එනවනම් මොනේ පාදේ කො වේදිකාවට වෙලා ඉන්න පදුන්නවන රේල් පාරේ වේදිකාවට කෝච්චිය නැහැ නේ කියන්නේ පළවෙනි වේදිකාවට නේද එහෙම කසද දැන් ඔයා හිතන්නේ ගැහෙනේ කෝච්චිය මම සමාන කරන ප්‍රධාන හේතුව කවදාවත් ලංකාවේ කෝච්චි වෙලාවට එන්නෙත් නැහැ ගැහෙනු වෙලාවට එන්නෙත් නැහැ දැන් බලන්න මගේ ගෑනේ මම මේ කියන්නේ පුතා 6:38ට මාමන්ටි ගනනලා පොරුවේ මං ඉන්නකොට ගෑනිව තල්ලු කරා මම පොඩ්ඩක් එහාට ගිහින් පුන්කල සත්වයා තුන පුන්කලල වැහන්න වැට්ටක් කඩලා ගියා පොරුවේ පුන්කල ඒ වෙලාව විතරයි ආවේ 6:38ට පොරුවට ළඟින වෙලාවේ ආයි කවදාකවත් ආවේ ඒ වෙලාවට ආවට හරි ගමන්නේ මොකද අපි එහෙම හිතන එක වැරදි අපි කලිසමකට බැස්ස ආවා ඒගොල්ලෝ කීයක් පැක් කරන්නේ හිතන්නෝ අපි අනිත් පැත්තේ නෝ හිතන්නෝ මොකටද ඒගොල්ලෝ එහෙම හොඳ ලස්සනට අඳින්නේ හන්දන්නේ අපිට පේ එහෙම අපි වෙනුවෙන් එච්චර දුක් විඳින මිනිස්සුන්ට එහෙම අපහාස කරන්නේ කොහෙද මොන අඳින්නද ඒ ලස්සනට ඇඳලා આવොත් නියම දැන් අපි ගෙදර යනකොට අපේ නෝන්ලා ඉන්නවා අම්මා පාර උදේ යනකොට දැක්ක අර වහන්තරාව පිටින් ආවද ආ කිව්වම ඇයි ගෙදර ආවේ වගේ හැඟීමක් එක්ක ඒ නෝනම කොහෙ හරි යන්න පිටත් වෙනකොට ආයි try කරන්න ඉදෙනවා ඒක ලස්සන ඒක තියා සුදු මොකද දන්නේ දැන් මට කියන්නේ දැන් පුංකලසත් විඳගත්ත ඉන්න දන්නා ඉතින් මනමාලි මොකට සුදු වදි
ගොඩක් වෙලාවට මම සුදු පාටට දැන් ගොයින් වේගෙට තමයි දැන් කහ පාට වෙන රතු පාට වෙන වෙන වඳින් නෑ ඇත්තට සුදු පාටට හුරුවට තමයි මම මාලි අඳින්නේ ඇයි දෙකි ඔහ් බෝර් වෙනින් සිංහලද බින්දගෙන ඒක දාන්නේ බෑන්දේ අපලයක් බල දීලා කාන්තා එයාගේ විවිතුරු බව එයාගේ අනාගතයේ සුරක්ෂිත බව එයාගේ අලුතින් අනාගතයක් ආරම්භ වෙන දවස සමාන එකම හේතුව හන්නේ ඉන්නවනේ ඉතින් කොල්ල හිතනවා අම්මෝ අනික් ගෑනු අතරින් මට ලැබිච්ච ගෑණි බලව පණට එන්නේ යකෝ කතා කරා බදි දැන්දම වැඩි අනික් පැත්ත ගන්න ගෑණි කතා කරන මිනිහාන්නේ එයා ගෑණි ආරක වටනවා මේක කරන්න මේවා මේවා ඔක්කොම අලු මොකක් හරි මැක් කියලා හරි මොකක් හරි දා හා ඕ අය කෙටි වචන උගාව ඔන්න අවුරුදු 10ක් විතර ගිහිල්ලා ළමයි මම බෙලා සන්තෝෂෙන් ඉන්නවා නෑ දෙන්නම කතා කරන වටේ ගෙවල් වල වුන් අහගෙන අන්න එතකොට තමයි හනිමුන් එකේ ඉඳන් පැටිගිරිය දේර මෙල්ලේ තියෙන්නේ මේ දවල්වල ළමයි කතරගම යනවා කියලා අතරමඟ ඉඳලා ආපු අහුවේ ලව් කරලා නෑ මම ලව් කරලා නෑ මංග අම්මෝ කටේ වාදියේ ලව් කරේ කොච්චර මම හරි ආසේ මම ගෑරමාදී පාකේ තව යන කුරුළු පියාටු වැටෙනවා මිනිස්සු වැටෙනවා මිනිස්සු විතරේ වාගේ කොයිද මිනිස්සු වැටෙන්නේ කපල් දිහා හැංගිලා බලන් ඉන්නේ උන් අතු කඩාගෙන කපල් එක මුලට වැටෙනවා ලිස්සලා වැටෙනවා ලිස්සියේ කොහමද නම් ලිස්සලා වැටෙනවා අනිත් කාරණා ආ කාන්තාවසා ගහ ස්ත්‍රිය ගැන කෝච්චි අතර තියෙන ප්‍රධාන සමානකම කෝච්චි අයිතිකාරයෝ ඕද කියන්නේ කෝච්චි වගකීම දරන්නේ ගාඩ්නේ ගාඩ් තමයි කොළ පොඩිය දානවා නවත්තන රතු පොඩිය රෑට රාම්පුව දානවා ඔහුගේ බලපරාක්‍රමයේ තමයි කෝච්චි තියෙන්නේ ඔව් ඔව් ඒ වුණාට එළවන්නේ වෙන ඩ්‍රයිවර් කෙනෙක් ඔය ඉතින් ඒක ජාතික සේවයක් මට තමයි අයිටි කියලා ඉඳලා හිටලා කොළ කොඩිය රාම්පුවක් දදා තිබුණොත් එන්ජින් එහෙමම සවුත් වෙනවා. ඌපටින් නැත්තම් පුළුවන් එක කරි බදින්න ඕන. අහක යන්න දෙන්න පුළුවන් ජාතික ධනිය. ඒක මම කියන්නේ ලොකු දෙයක්. ඒක ජාතික දෙයක්. අවසාන දෙකදී කෝචිසා ගෑනු අතර තියෙන සම්පූර්ණ සමානකම. සමානකම. හොඳට මහා ගන්න. හොඳට අහගන්න. කෝචිසා ගෑනු දෙපැත්තෙම නගින්න බැරි පුළුවන්. හරි මගේ මේ ව්‍යාපාරික වැඩ වලට
මට මේ චන්දීප් මම ඕනයි කියලා දැම්ම තමයි පුතා. ඔව්. මට ඒව අදාළක් නැහැ. අයියෝ මෙච්චර ඉඳ උඩ නැහැ. කණි නකල මට ඔයත් එක්ක මේ මට පොඩ විනෝදයක් වගේ මන්දියා කතා කරන්න දෙයි. කරුණාකරලා යන්න. අනේ අනේ එහෙම කරන්න එපා මාමා. ඔව්. එහෙම කරන්න එපා මාමා. මාමා! මාමා! බම් මේ මාත් එක්ක මාමයි බෑනේ කියලා මගේ සුදු මාමන්ට බුද්ධත් සරණ කරන්න හදන්නේ ඈ? මම කියන්නේ මම කියන්නේ මොකද මට නෑ කියන්න වෙනවා ඉස්සර ඇයි නෑ මං ඔහෙගේ දුවේ බඳින්න ඉන්නේ ඒගේ දුවේ බැඳලා ඔහෙ මම වෙනව මම බෑන වෙනව ඒක නම් නවත්තන්න බෑ සක්කරේට මෙතත් ආවේ ඒ වගුලට දැනෝ ඔව් මට දරුවෝ 11 දෙනෙක් ඉන්න කෙල්ලෝ 11ක් බං බැඳපු කාලේ රස්සාවක් කළේ නේ දැන් මෙහෙම ඇත්තම ගත්තන්දරේ ගෙවල් වල හැමෝම රොටි කනවනේ. මොම රොටි කනවා. හැබැයි ඔය හැමෝටම තියෙන අමාරුම වැඩේ තමයි පිටි මෝඩියල්ලා. ඔව්. අදලා දුන්නොත් කන්න ඉන්නෝ මෝඩියල්ලාන්න බෑ. බැඳපු අලුතනම් ඕනම් මාත්තේ නෝන කිව්ව සැනින් පිටි මෝඩියල්ලානවා. ටික කාලයක් ගියාම බැරිම තැන කිව්වොත් රොටියක් කමුද කියලා හෙට කමු. ඒ පැන්න එනවා. එතකොට නෝනට ආසයි පොඩි කාලේ මගේ ළඟ තිබුණා රබර් බෝල් මං ඕක නිතරම මිරික මිරික ඒක මට පුරුද්දට පස්සේ බස් වල එහෙම යනකොට තේන කරදර වුණා කරදර වුණා කියන්නේ පුරුද්ද මං කල්පනා කර රස්සාවක් ඇදීගෙන දැන් බලන්න රටේ ගොඩක් අය තියෙන මේක තමයි හරියට පිටි මෝඩි අල්ලගන්න බැරි එක. මම වෘත්තීය වශයෙන් කතා කරන ඕනම කෙනෙක් ළඟට ගිහින් මෝඩි අල්ලලා දෙන්න. කොහොමද? කොහොමද? ඒක තමයි ඒක ලස්සන මේ වැඩේ හොඳට කරන්න ඕන. කොහොමද? මොළදු මොළදු හොඳට ගියාට පස්සේ මාර කේස් ආ. ඇයි? හත වටේ බිබිරියා. ආ. බිබිරියා. ආ. අසන. ආ. අර මේ ලෙඩ. ආ. උඩ සමහරු කියන මේ අතේ ඔවා තියාගෙන නම් එන්න එපා පිටි මෝඩි අල්ලලා අපේ බේසන් සවුත් වෙනවා රයිඩර්. කල්පනා කරා කරන්න දෙයක් පස්සේ මට අවුනා වැඩි මට අවුනා ග්ලව්ස් අම් දැන් ග්ලව්ස් දාලා අල්ලනවා පිටි මොණි ඕනේ මේක මට හරියන්නේ ඒක ගලගවන්නේ ග්ලව්ස් දාලා පිටි මොණි අල්ලන එක කිසි කෙනෙක් ගතියක් නැහැ ඒ නොදන්න කම් ග්ලව්ස් එකක් නොදා පිටි මොණි අල්ලලා ඇඟිල්ල දෙක කැලිච්ච දවසට තමයි ඔබ තේරෙන්නේ අනිත් එක මොලේ තියෙන කෙනා දන්නව දැන් ඇවිල්ලා තිනොත් ග්ලව්ස් එක දැම්මද නැද්ද හොයන්න බැරි තරම් සිනිඳු ග්ලව්ස් එක. නෑ. ඔයාට කියන්න මම සමාදවතර ග්ලව්ස් එක දාලා තුන්සරේ චෙක් කරනවා. දැන් මොමද කියලා. දැනින්නේ තියනෝද එතන. අනේ ඉතින් ඇඟිලි වල ගාලන්න ඕනෙත් නෑ, ලිලි හැදින්නෙත් නෑ. අගේට ජාතික සේවයක් කරන පාඩුවේ ඉන්නවා. නෑ 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 නෑ. මොකද ඔය දැන් මට දුවගෙන කතා කරමු මට මොකොත් කතා කරන්න දෙයක් නැහැ මට කියහන් කවුද කෙල්ල කියලා දැන් මට ළමයි 11 දෙනෙක් ඉන්නවා තාම කෙල්ලෝගේ බඳ ගන්න බැරුව නැහැ උඹ ආපේක ලොකු දෙයක් පුතාව අර කමක් නැහැ ඔව් කවුද උඹට මොකද ඉස් මොකද උනේ ඔව් ඒ කියන්නේ මෙහෙම මම වැඩට යනකොට තාප්පෙලන් ඉඳලා ඉස් ඉස් කිව්වා
මනිතින් බැලු. බැලුවන් එයා මට කිව්වා ඔයා මට කැමති නම් යස් 30ක් 78 22ට SMS කරන්න. ඉස්සස් ගානේ නෝ ඔය මද්දුම කෙල්ලන්. ඕකේ තමයි යෝගිගේ වැඩ. වෙන්නේ නැති යා වෙන්නේ නැති. යා කියන්නේ මේ දෙනිම් කලිසම ඇඳලා උඩ ටී-ෂර්ට් එක ගහලා දින්න. තාප්පෙන් එහා පැත්තේ නිකිටි තුන ටීම් පහලා තියනවද නැද්ද වත්තන්ද? මොන බලන්න අපේ තියෙන ප්‍රේමාංගිත බව තුන ටීම් පහලා දැකලවත් නැතුව ලව් කරන්නේ. කරාබුයි නානිට කරාබුයි ඇහි බෙමට කරාබුයි දිවට කරාබුයි තොලට කරාබුයි මෙන්න මෙතන කුචි කුචය ලපයක් තියෙනවා එතකොට මෙතන උපල්ලපින් ඒක බොරු එකක් නේ ඇඳපු එක. එතන තිරු ටැටු ටැටු ටැටු. තිරු ටැටු ටැටු එකක් තියෙනවා. මෙතන උපල්ලපේ හරියට ආවා. මෙතන ටැටු එකක් ටැටු එකක් තියෙනවා. මෙතන උපල්ලපේ තියෙනවා. අයියෝ. හරි අම්මේ. අයියෝ. අර අයියෝ. 11ක් ඉන්නවා නේද? කවදා හරි ළමයිකට දෙන්න වෙනවා නේද ඔවා? දුවෙන් දෙනවා කියන එකට ඔහොම අන්නන්න එපා. සතුටු වෙන්න. මොකද බෑනගනේ ලැබිලා තියෙන. කලබල කරන්න එපා මම අර තුමී ග්ලව්ස් දාලා ආවේ